රජයේ ආයතන විසින් වැඩි බරක් තබා මහජන දුක්ගැනවිලි වලට විසඳුම් සැපයුතු මහජන දිනය වන අද දවසේදී අම්පාර ආලෑඩි වෙඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් මෙන්ම කොට්ටාසේදී ග්‍රාම හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයක නියැලුණා. ඒ ආලෑඩි වෙඹ ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරී අවභාවිතය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යාංශය මුනිවත රැකීම පිළිබඳව විමර්ශන එකුත් නවවැනිදා කළ අනාවරණය නිවැරදි කරන ලෙස ඉල්ලමින් නාගරික සංවර්ධන අධිකාරියන් සහ විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන කලපුවක් ගොඩ කර වොලිබෝල් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම රාජ්‍යයේ ඉදමක් රාජ්‍යයේ නුවණ බවට තහවුරු කර පුද්ගලික සන්තකයට පැවරීම පිළිබඳ වරදකරු වීම හා පුද්ගලික ඉදමක් සංවර්ධනය කිරීමට බාධා පමුණුවමින් රාජකාරී අවභාවිත කර ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කිරීම යනාදී කරුණු ආලෑඩි වෙඹ ප්‍රාදේශීය ලේකම්වරයාට අදාළව අප පෙන්වා දුන්නේ පිළිගත හැකි විශ්වසනීය ලිපි ලේඛන උපුටා දක්වමින් විමර්ශන අනාවරණයට මසකට පමණ පෙර ආලෑඩි වෙඹ ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට රැස් වී ප්‍රාදේශීය ලේකම්වරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් තමන් පීඩා විඳිමින් සිටින බවට මැසිවිලි නැගූ බවද අප පෙන්වා දුන්නා. මේ නිලධාරීන් පිරිස අද උද්ඝෝෂණය නියැලුණේ ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලය තුළ රැඳී සිටියදී. පාසල ලේකම්ට හා පාසල ලේකම් කාර්යාලයට විරුද්ධව බොරු ප්‍රචාරයක් සිදු කිරීම නිසා තමයි අද දින අපි මේ පාට බහැලා විරෝධතාවයක් සිදු කරන්නේ. ඒකේ ඇත්ත තත්ත්වය හොයා බලා නිවැරදිතාවය තහවුරු කරලා ජනතාවගේ හිත මේක දැනගෙන මේක නිවැරදි කර විකාශනය කරන්න කියලයි අපි ප්‍රකාශ කරන්නේ. මේක එසේ සිදු නොවුනොත් අපි අකණ්ඩ වැඩවර්ජන වලට ඉදිරියේදී අපි සිදු කරන බවයි. අපි බොහොම වගකීමක් අද ප්‍රවෘත්ති කරන්නේ. දැන් මම උද්ඝෝෂණ වලින් රැතවීමේ අයිතිය බැහැර නොකිරීමට වග බලා ගනිමින් රාජකාරී වේලාව තුළ බලලුන් ලවා කොස් ඇට බෑවීමේ මෙහෙයුමක් අද දින මහජන මුදලින් නඩත්තු වන මෙම කාර්යාලය හරහා ක්‍රියාත්මක වූයේ දැයි සොයා බලා රාජ්‍ය සේවය තුළ නරි නාටකවලට ඉඩක් නැති බව කියා දිය යුතු නොවේද? රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.